රටි ලෝක සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. ආයුබෝවන් සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියද ටීවී රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂා නිර්මග ගෙදර ප්‍රථමයෙන් රාත්‍රී පුවත් සිරස්තල පුංචි ඡන්දයට නාම යෝජනා කැඳවීම ලබන 18 වනදා සිට තැපෙල් ඡන්ද අයිදුක්පත් බහර ගැනීම හෙටින් ආරම්භයි පුංචි ඡන්දය පාඩම් උගන්වන මැතිවරණයක් වෙයි බැෆ්‍රල් කියයි ඡන්දට යන සල්ලි අපිට දෙන්න වී මිලදී ගන්න අමරවීර ඉල්ලයි අධිවේගී මාර්ගයේ බස් ගාස්තු 10%කින් පහලට සාමාන්‍ය ගාස්තු අඩු කරත් අඩු කරන්න වෙන්නේ රුපියලයි බස් ගැමුණු කියයි ගෑස් බහින ලකුණු ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 200 300 අතර මුදලකින් අඩු කළ හැකි බව ලිට්‍රෝ සභාපති කියයි ශ්‍රී ලංකන් ඛනිජ තෙල් බෝනස් දුන්නේ කොහොමද ජනපති ඉහළ පුටු වලින් ප්‍රශ්න කරයි ඇමති පාඩුයි පාඩුයි කියන ඛනිජ තෙලේ බෝනස් දීම අවම වැටුප ගන්න කෙනාටත් ලක්ෂයක බෝනස් අපි විතරක් නෙමෙයි බෝනස් ගත්තේ වෘත්තීය සමಿತಿ ඇත්ත කියයි වත්මන් රජයේ මාධ්‍ය මර්ධනය හෙලා දකිනවා නීතිචින් අවධාරණය කරයි රටේ අර්බුද වලට හේතු අනුර පහදයි කයිවාරු නැතුව විපක්ෂයේ ඉඳන් වැඩ කරලා පෙන්වන්න සජිත් කියයි මල්වතු අස්කිරි මහනාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක් ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා බහර ගැනීම ලබන 18 වනදා සිට ආරම්භ කරන බව මැතිවරණ කොමිසම පවසනවා එහි සභාපති නීතිඥ නිමල් පුංචිහෙව ප්‍රකාශ කළේ 18 වනදා සිට 21 වනදා දක්වා නාම යෝජනා බහර ගැනීම සිදු කරන බවයි පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් බහර ගැනීම හෙට සිට ආරම්භ කිරීමටද නියමිතයි පළාත් පාලන මැතිවරණයේ පැවැත්වීම සඳහා නාම යෝජනා බහර ගැනීමට අදාළ දැන්වීම ප්‍රකාශයට පත් කර තිබෙනවා දැන්වීම පළ කර දින 14ක් එනම් සති දෙකක් ඇතුළත නාම යෝජනා බහර දී අවසන් කළ යුතුය ඒ අනුව එළමෙන 18 වනදා සිට 21 වනදා දහවල් 12 දක්වා නාම යෝජනා බහර දී හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචේවා සියත අපකල විමසීමකදී සඳහන් කළේ එසේම පළාත් පාලන මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් බහර ගැනීම හෙටින් ආරම්භ වන අතර එය අවසන් වන්නේ ලබන 23 වනදායි ඒ අනුව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලැබූ අයදුම්කරුවන් ජනවාරි 23 වනදා මධ්‍යම රාත්‍රී 12ට පෙර සිය ආයතන ප්‍රධානීන් හරහා එය ඉදිරිපත් කළ යුතු වෙනවා පළාත් පාලන මැතිවරණයේ පැවැත්වීමට අදාළව ඇස්තමේන්තුගත කර ඇති මුදල රුපියල් බිලියන 10ක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන මධ්‍යස්ථාන සංඛ්‍යාව 14000ක් පළාත් පාලන මැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජෙනරාල් සමත් ශ්‍රී රත්නායක මෙලෙස අදහස් පළ කළා අධිකරණයට මේ වෙනට පෙස්සමක් ගොනු කරලා තියෙනවා යම් ආකාරයකින් රීක්ෂණාව නිකුත් කරත් ඔබතුමාලා මේ නාම යෝජනා කැඳවීම නවත්තනවද මේ වෙනකොට අධිකරණයට එවැනි පෙස්සමක් ඉදිරියට තිබා අපි දන්නවා නමුත් අපිට තාම නීතියක් බවට පත් වෙලා නැහැ ඒක අධිකරණයේ පෙස්සමක් පමණයි වර්තමානයේ තියෙන වාතාවරණය තුළ අපි නාම යෝජනා කැඳවීම සාය සිළු කටයුතු කරගෙන යනවා එවැනි දෙයක් සම්බන්ධයෙන් තීරණය ගැන සිදුවන්නේ ගරු අධිකරණය විසින් ලබා දෙන තීන්දුව තුළ මේ අතර ඡන්දය අනිවාර්යෙන් පැවැත්විය යුතු බවට ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍ය රාසමාණික්‍යම් අද සීමාරින්න කොමිසමට පැමිණියා අපි ඡන්දයකට වහාම සියලු දෙනාම සූදානම් වෙන්න ඕනේ ලංකාවේ දැනට පවතින මම හිතන කවුද පෙස්සමක් දාලා තියෙනවා බිලි බිලියන 10ක් වගේ වියදමක් මේ අවස්ථාවේ අවශ්‍ය නැහැ කියලා ලංකාවේ මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙච්ච ගමන් කරපු පළවෙනි දේ තමයි මුදල් අච්චු ගහන්න අනුමැතිය පාර්ලිමේන්තුවෙන් ලබා ගත්තා ගෝඨාභය රාජපක්ෂලා බැසිල් රාජපක්ෂලාගේ නොදැනුවත්කම නිසා ඒගොල්ලන්ගේ මේ සම්බන්ධව දැනීමක් නැති නිසා ඒ සම්බන්ධව මොලයක් නැති නිසා මොල 7ක් තියෙනකොට මොලයක් නැති නිසා ගෝඨාභයලා ඉන්න කාලේ මාසෙන් මාසෙ බිලියන 50ක් අපි අච්චු ගහන්න බිලියන 60ක් අච්චු ගහන්න කියලා මාසෙන් මාසෙ පර්මිෂන් හැබැයි රනිල් වික්‍රමසිංහ එකවර ගත්ත පර්මිෂන් අවුරුද්දක ගන්න මුදල්. ඉතින් ඒක නිසා මේ වෙනකොට රටේ පන්දැක් පවත්වන බිලියන 10ක් නැහැ කියලා කවුරු හරි කියනවා. ඒක විහිළුවක්. කල් දාන්න බෑ. එහෙම කල් දාන්න හිතන්නවත් එපා කෙනෙක් කියන්නේ. ඒක නිසා ජනතාවට කියන්නේ ඉතාම උද්වේගයෙන් මේ ඡන්දයට සූදානම් වෙන්න. මේ ඡන්දය තුලින් ලංකාව තුළ සිස්ටම් චේන්ජ් එකක් අවශ්‍යයි කියලා කියපු ජනතාවට පළමුවෙනි අවස්ථාව මේක තමයි.
මැතිවරණය ප්‍රමාද කරන්නට කිසිදු සාධාරණ හේතුවක් මේ මොහොතේ අපි දකින්නේ නැහැ. මොකද යම් විදිහක ජනතාවට තමන්ගේ මතය ප්‍රකාශ කරන්න තියෙන අයිතිය අහිමි වුණොත්, ප්‍රජාතන්ත්‍රවාදීව ඔවුන්ගේ අයිතිය අහිමි වුණොත්, ඔවුන් වෙනත් ආකාරයකට මේ තමන්ගේ මතය ප්‍රකාශ කිරීමේ ඉඩකඩ තිබෙනවා. ඒ වගේම දේශපාලන පක්ෂ මේ මොහොතේ, ඒ වගේම ස්වාධීන කණ්ඩායම මේ මොහොතේ මේ මැතිවරණය ඉතාම තීරණාත්මක මැතිවරණයක් හැටියට සැලකිය යුතුයි කියලා අපි හිතනවා. මේ මැතිවරණය මේ රටේ දේශපාලන ඉතිහාසයේ දේශපාලන පක්ෂ පාඩම් ඉගෙන ගන්න, ඒ වගේම පහුගිය කාලය තුළ ජනතාව මේ දේශපාලන ධාරාවන් පිළිබඳව, දේශපාලන සංස්කෘතිය පිළිබඳව සමාජ කතිකාවේ කරපු සංවාද පායක යථාර්ථයක් බවට පත් කරගන්න මැතිවරණයක් කර ගනී කියලා අපි විශ්වාස කරනවා. ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ඇසුණු කතා දැන්. මැතිවරණ කොමිසම කියනවා මිලියන 10ක් නැත්නම් මිලියන 10000ක් වියදම විතරක් රජයේ වියදම විතරක් වෙයි. අපේක්ෂකයන් වියදම් කරන ප්‍රමාණයත් එක්ක මේක බිලියන 30-40ක් විතර වෙනුණත් වෙන්න ඉඩ තියෙනවා. මම කියන්නේ මේ මැතිවරණ තියන්න තියෙන බිලියන 10 නැත්නම් මිලියන 10000 අපිට ලබා දුන්නොත් අපි සාධාරණ මිලකට ගොවින්ගෙන් වී මිල දී ගැනීමේ හැකියාව අපිට තිබෙනවා. කෘෂිකර්ම ඇමතිතුමා අපට ඡන්ද 50ක් ගන්නයි කියලා ඡන්ද ව්‍යාපාරිය දෙනවා. ජනතාව තමන්ට ඕන කරන මූලික ආහාර ටික ලබා ගන්න බැරුව දිවිනසා ගන්න දී ගන්න සල්ලි නැති වෙනවලු. ඒක හින්දා මේ වෙලාවේ ඡන්දෙකට යන්න එපාලු. අපි අහනවා දැන් මේ ගිය කන්නේ මේ ආණ්ඩුව වී මිලදී ගත්තද? ආණ්ඩුව වී ගත්තේ නැහැ. යකෝ ඡන්දයක් තිබුණෙත් නැහැ. වී මිලදී ගත්තෙත් නැහැ. තවත් මේක කල් දාන්නට උත්සාහ ගත්තොත් අපි නීතිමය පියවර ගන්නවාමයි වහාම පළාත් සභා මැතිවරණය තියෙන්න ඕනේ කියලා අපි කියනවා. මැතිවරණයක් කියන්නේ මිනිස්යන්ව ජීවත් කරවන දෙයක් නෙවෙයි. සියලු දේශපාලන පක්ෂ බම්කොලොත් විදිහට වැඩ කරන්න හිතන්න එපා. අපිට වසරක් දෙන්න. තද විශ්වාසයක් තියෙනවා රනිල් වික්‍රමසිංහ කියන ජනාධිපතිවරයා අනිවාර්යයෙන්ම 2024 ඉඳලා මැතිවරණ සිටියම හරියට ලකුණු කරලා ඒ මැතිවරණයට යන්න අවශ්‍ය කටයුතු සූදානම් කරනවා. ආණ්ඩුවට ඕනි කරලා තියෙනවා කොහොමහරි මේ ඡන්දය තව අවුරුද්දකින්වත් කල් දාගන්න. අපි දන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මැතිවරණේ පවත්වන්නේ නැහැ. මොන ක්‍රමවේදයකින් හරි බලනවා මේ ඡන්දය කල් දාන්න. එහෙම කරොත් අනිවාර්යෙන් අපි උසාවි යනවා. ඡන්දය පවත්වන්න එපා, මේක කල් දාන්නේයි ඉල්ලා සිටීමෙන් අධිකරණයට පෙත්සමක් ගොනු කරලා තිබෙනවා. මේ පෙත්සමේ වග උත්තර කරුවෙක් විදියට මුදල් අමාත්‍යංශ ලේකම්වරයා නම් කරලා තිබේ. පිටපතේ හැටියට ඊළඟට සිද්ධ වෙන්න නියමිතව තිබෙන්නේ මුදල් අමාත්‍යංශ ලේකම්වරයා අධිකරණයේ ඉදිරියට ඇවිත් කියනවා අනේ අපිට ඡන්ද තියන්න සල්ලි නෑ, ඒ නිසා ඡන්දේ පවත්වන්න විදියක් නෑ කියන ප්‍රකාශය කිරීම. පාර්ලිමේන්තු ඉදිරියේ තියෙන තරුණයන් සඳහා 25% අවස්ථාව ලබා දීමේ මැතිවරණ නීතිය සංශෝධන කෙටුම්පත භාවිතා කරලා මැතිවරණේ කල් දැමීමේ අවධානමක් තියෙනවා. අධිකරණ ඉදිරියේ රඟ දැක්වෙන නාටකය අසාර්ථක වුණා. අපි මෙවර ලංකාවේ තියෙන සියලුම පළාත් පාලන ආයතන 341ටම සමගි ජන බලවේගයේ තරඟ කරනවා. අපි සන්දානගත වෙලා තරඟ කරනවා. මේ අවුරුද්දේන මහ මැතිවරණ ජයග්‍රහණය කළා. මේ රට ගොඩ ගන්න මේ ඡන්දය අපිට මූණ දීලා ජයග්‍රහණය කරනවා. පළාත් සභාව ඇති කරෙත් ඒගොල්ලෝ, පළාත් සභාව නැති කරෙත් ඒගොල්ලෝ. දිව හැරෙන පැත්තට කවරගෝයා තලගෝයා තලගෝයා කවරගෝයා කිරීම ඉතාම පහසු දෙයක්. විපක්ෂයට අපි පළාත් පාලන ඡන්දේ කල් දාන්න කිසිවිටකත් ලෑස්ති නැහැ. ඡන්ද කල් දාලා පුරුදු අය තමයි ඡන්දේ කල් දායි කියලා හුඹස් බියක් ඇති කරගෙන ඉන්නේ. බිත්තර මේ වන විට රටම කතාවන මාතෘකාව බවට පත්වී අවසන්. බිත්තර ආනයනය කිරීමට තීරණය කිරීම දේශීය නිෂ්පාදකින්ගේ දැඩි විවේචනයකට මේ වන විට ලක්ව තිබෙනවා. මේ මොහොතේ බිත්තර ආනයනය කිරීමට ඩොලර් තියෙනවද කියන එකත් ප්‍රශ්නයක්. දවසකට මෙරට බිත්තර පරිභෝජනය 185ක්. ඒ කියන්නේ බිත්තර 185ක් දිනකට අවශ්‍යයි. රජය ඉන්දියාවෙන් බිත්තර ආනයනයට දැන් සූදානම් වෙනවා. බිත්තර ආනයනකරුවන් පවසන්නේ මෙරට තුල බිත්තර හිඟයක් නොමැති පසුබිමක රජය මේ තීරණය ගත් බවයි. ඔවුන් වෙළඳ අමාත්‍යවරයාටද විශාල චෝදනාවක් කළා. ඒ ඔහුගේ නෑදෑ හිතවතුන්ට බිත්තර ආනයනය කිරීමට ඉඩ ප්‍රස්ථාව ලබා දී ඇති බව පවසමින් දිනකට බිත්තර 185ක් අවශ්‍ය නම් මාසෙකට, ඒ කියන්නේ 185 වැඩි කිරීම 30, බිත්තර 25,50,00,000ක් පමණ අවශ්‍ය වෙනවා. දැන් මේ බිත්තර ඉන්දියාවෙන් ආනයනය කළා කියමුකෝ. දැන් වෙනකොට ඉන්දියාවේ බිත්තරයක් අලවිවන්නේ ඉන්දියානු රුපියල් 4ත් 6ත් අතර මුදලකට. උපරිම මිලානුව ඉන්දියානු රුපියල් 6ට අපේ අය බිත්තරේ ගත්තා කියලා හිතමු. ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 26,74ක්. රුපියල් 26ක් කියමුකෝ. එතකොට රුපියල් 26 ගානේ බිත්තර 185ක් ඉන්දියාවෙන් දිනකට මිලදී ගත්තොත් රුපියල් 22,00,000ක් අපි ඉන්දියාවට ගෙවන්න ඕනේ එක් දිනකට.
මාසිකට බිත්තර මිලදී ගත්තොත් කෝටි 663ක් ඒ කියන්නේ රුපියල් බිලියන 6කට වැඩියෙන් අපි ඉන්දියාවට ගෙවන්න ඕනේ. ඕක ගෙවන්නේ අපි ඩොලර් වලින් කියලා හිතමු. එතකොට මාසිකට ඩොලර් මිලියන 18කට වැඩියෙන් බිත්තර වලට අපි ඉන්දියාවට ගෙවන්න ඕනේ. මාස 3කට හරියන්න බිත්තර ගෙනාවොත් ඩොලර් මිලියන 54කට වැඩියෙන් ඉන්දියාවට බිත්තර වලට ගෙවන්න වෙනවා. ඒ කියන්නේ තෙල් නැවක් ගන්න සල්ලි. මේ ගාන එකතු කළේ නැව් ගාස්තු, ප්‍රවාහන ගාස්තු, බදු පැටවුම් ගාස්තු සහ ගොඩබාන ගාස්තු නැතුව. ඒකත් එකතු වුණොත් තව තෙල් නැව් කාලක් විතර ගන්න පුළුවන්. දැන් තෙල් නැවක් ගන්න සල්ලි වියදම් කරලා මේ තරම් හදිස්සියේ බිත්තර ගේන්න තියෙන හදිස්සිය මොකද්ද? බිත්තර හිඟයක් රට තුල තියෙනවද? නැහැ. බිත්තර නිෂ්පාදනය බෙදාහැරීම සහ මිල පිළිබඳ අර්බුදයක් විතරයි තියෙන්නේ. මේ වගේ ඔළුවේ අමාරුවට කොට්ටේ මාරු කළා වගේ ගන්න තීන්දුව తీරන වලින් මෙරට බිත්තර නිෂ්පාදනයත් නැත්තටම නැති කරන්නද හදන්නේ කියන සැකය දැන් මතුවෙලා. මේ බිත්තර ගේන ටෙන්ඩරේ දෙන්න හදන්නේ වෙළඳැමතිගේ නෑදෑ හිතවතුන් කිහිප දෙනෙක්ට කියලා බිත්තර නිෂ්පාදකයින් ඊයේ චෝදනාවක් කළා. වෙළඳැමතිතුමාගේ මෙතන ඩීල් එකක් තියෙනවා පැහැදිලි අපිට දෙන්න. මොකද එයා දන්නවා මෙයාගේ ජීවිතේ මෙතනින් ඉවරයි දේශපාලන ජීවිතේ. ඒ නිසා එයා බලලා මේ වෙලාව එයාට සමීපතම කිහිප දෙනෙක් එකතු කරනවා. මහත්තයා ජාල ප්‍රදේශ නියෝජන කර කිහිප දෙනෙකුටත් එක්ක මේ ටෙන්ඩරේ දී එක බිත්තරයකින් 150ක කොමිස් එකක් තිබ්බ කියලා හිතමු. ගන්නවට කියනව නෙවෙයි. හැබැයි එහෙම තිබ්බොත් 150 ගානේ කෝටි ගානක කොමිස් එකක් හිමි වෙනවා. ඇත්තටම විය යුත්තේ මේ බිත්තර මිල වැඩිවීමට හේතු හොයලා ඒ හේතුවට පිළියම් හොයන එක. නිෂ්පාදකීන් දිරිමත් කරන එක. නිෂ්පාදන ආර්ථිකයක් ගැන පාරම්බාමින් මේ විදිහට රටේ ඩොලර් නැති වෙලාවේ මේ වගේ තීන්දුව తీරන ගන්නේ ඇයිද කියන එකත් ප්‍රශ්න කළ යුතුමයි. මේ මිනිස්සුන්ට කුකුල් පැටවු ටික වටපිටාවේ ග්‍රාමීය මට්ටමේ බෙදා දෙන්නේ. දැන් මේ මගේ උඩා ගෙදර ඉන්න ගම් කිකිලිය 10ක් විතර. මේ ඉඳ තියෙන ප්‍රදේශවල ගම්මානු මේ වැඩේ ක්‍රියාත්මක කරන්න බැරි. ඒ නිසා අපි ඇමතිවරුන්ට කියන බලපත් කරයකෝ රටින් බඩු ගේන්න නෙමෙයි. මෙරටේ මිනිස්සුන්ගේ නිෂ්පාදන ආර්ථිකය කරන්න. මේක තමයි හැමදාම මේ රටේ මැති ඇමතිතුරු කරේ ප්‍රශ්නය හදනවා. ඊට පස්සේ කොමිස් එක තියාගන්න පිටරටින් බඩු ගේනවා. මුන් එදා ඉඳලා මේවට විසඳුම් හැදුවේ නැහැ. ජනාධිපතිවරු කරුණා කරලා යන්න පාම් වලට කියලා බලන්න. මොනතරම් විතර ප්‍රමාණයක් දවසට කිකිලිය දානවද? රටන කොච්චර ඉල්ලුමක් කොහොඳ? ඒ ප්‍රශ්න හඳුනාගෙන ඒකට කඩිනම් විසඳුම් ලබා දෙන්න. එහෙම නැතුව මේ වෙලාවේ ඩොලර් නැති රටක ඡන්දෙ තියන්න සල්ලි නැති කියන රටක මේ බිත්තර ගේන්න සල්ලි තියෙන්නේ කොහෙන්ද කියලා අපි අහන මේ අවස්ථාවේ. මේ අතර કૃતિમ බිත්තර පිළිබඳව කතා බහකුත් දැන් කරලියට ඇවිත්. ආනයන කරන විතරවල අත්ත කතාව ප්ලාස්ටික් බිත්තර තියෙනවා. තාම අපි ඔක පෙන්වුණා නම් හිටයන්ද වීඩියෝත් එක දාලා පෙන්වනවා. බිත්තර කැඩුවෙන් පස්සේ කහමදේ සම්පූර්ණ දියවැල යනවා. ප්ලාස්ටික් බිත්තරේ මම දැන් මේ බිත්තරයක් මේ වෙන විට මට ලැබෙන මේ සැලසෙන මම ඒක පෙන්නනවා. බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වුණා. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අධිවේගී මාර්ගවල බස් ගාස්තු 10%කින් පහත දමා තිබෙනවා. කෙසේ වෙතත් සාමාන්‍ය බස් ගාස්තු අඩු කිරීමට හැකියාවක් ඇත්තේ රුපියලකින් පමණක් බවයි පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජයරත්න ප්‍රකාශ කළේ. බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වුණා. ඒ ප්‍රවහන අමාත්‍යවරයා හා ජාතික ගමනාගමන කොමිෂන් සභාව අතරයි. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අධිවේගී මාර්ගවල බස් රථ ගාස්තු 10%කින් පහළ දමා තිබෙනවා. සෙසු ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කොට ඉදිරියේදී දැනුම් දීමට නියමිතයි. 10%කින් අද මධ්‍යම රාත්‍රියේ 12 සිට අධිවේගී මාර්ගවල මගීන්ගෙන් අය කරන ගමන් ගාස්තු අඩු වෙනවා. ඒ වාසිය මගී ජනතාවටත් ලබා දෙන ලෙස අපි සියලුම මධ්‍යම ගමනාගමන මණ්ඩලය හා පුද්ගලිකාංශයේ බස් රථ සියල්ලගෙන් ඉල්ලා සිටිනවා. ඊළඟට කතරගම සිට කොළඹ දක්වා අර්ධ සුඛෝභෝගී බස් රථ කියන කාණ්ඩය ඉවත් වීමෙන් මගීන්ට ගෙවන්න සිද්ධ වෙන මුදලත් අඩු වෙනවා. ඊළඟට පසුගිය සතියේ ඩීසල් මිල පහත වැටීම නිසා පුද්ගලිකාංශයේ බස් ගාස්තු අඩු කරනවාද නැද්ද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒක දවසකින් තීරණය කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ පිළිබඳ වගකීම තියෙන්නේ ජාතික ගමනාගමන කොමිසමට. ජාතික ගමනාගමන කොමිසම ඉදිරි සතිවලදී රැස් වෙලා ඒ අදාළ තාක්ෂණික කමිටු සහ පුද්ගලික බස් රථ හිමියන්නා රජයේ ආයතන නිලධාරීන් සමග සාකච්ඡා කළා. ඒ පිළිබඳ සහනයක් ලබා දෙන්න පුළුවන් තත්ත්වයක් තිබෙනවද නැද්ද යන්න පිළිබඳ වාර්තා කරලා පුද්ගලික බස් රථ ගාස්තුවල යම් කිසි වෙනසක් ඇති වෙනවද නැද්ද ඒ කෙසේ විය යුතුද යන්න පිළිබඳ ජාතික ගමනාගමන කොමිසම් සභාව විසින් ඉදිරියේදී
අපිට වාර්තා කරයි. කෙසේ වෙතත් බස් ගාස්තු සංශෝධනය වන්නේද නැද්ද යන සම්බන්ධයෙන් සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න පළකලේ මෙවන් අදහසක්. සාමාන්‍ය බස් ගාස්තු සම්බන්ධයෙන් දැනට කතාබහක් සිද්ධ වෙනවා. මම කිව්වා දින දෙකක් ඇතුළත මේක සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන්න කටයුතු කරනවා කියලා. නමුත් මේ වන විට සියලුම බස් හිමිකරුවන්ගෙන් දැඩි විරෝධයක් තියෙනවා. යම් ආකාරයේ ගාස්තු අඩු කරොත් ඒ අය සැලසුම් කරනවා වර්ජනයකට හෝ යන්න. ඒ විශේෂයෙන්ම කියන්න ඕන වෙන අමාත්‍යවරයෙක් හිටියා නම් දිලුම අමාත්‍යවරයා බස් හිමිකරුවන් එක්ක සමීපව වැඩ කටයුතු කරා. ඔහු වගේ කෙනෙක් හිටියා නම් ඩීසල් ඉන්ධන අඩු කරපු සහනය ඒ ජනතාවට ලබා දෙන්න හැකියාව තිබුණා. ඉතින් මේක කරේ වැරද්ද. මම දිගින් දිගටම කිව්වා මේ අමාත්‍යවරයා කරපු වැරද්ද තමයි බරපතලම වැරද්ද. ඉතින් යම් කිසි ආකාරයකින් අත්නමෝතිකද ගාස්තු අඩු කරන්න කිව්ව සාමාන්‍ය සේවාවල දැන් මේ තියෙන 3.2% වගේ ඇවිල්ලා තියෙන ගාස්තුව රුපියලයි සාමාන්‍යයෙන් අඩු වෙන්නේ. මම මේක දැන් මේ කියන්න ඕන අඩු වෙතොත් අඩු වෙන්නේ රුපියලයි. පළවෙනි ගාස්තුව, දෙවෙනි ගාස්තුව, තුන්වෙනි ගාස්තුව රුපියලයි අඩු වෙන්නේ. මම ඒක අභියෝගයක් කරනවා අමාත්‍යවරයාට. හෙට කරන්න විද්‍යුත් කාඩ් පත ගේන්න මේ ජනතාවට මේ සහනය ලබා දෙනවා අපි හෙට. පුළුවන් නම් ඒ අභියෝගය බාර ගන්න අමාත්‍යවරයා. ලිට්‍රෝ ගෑස් මිල හෙට මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට සැලසුම් කර ඇති බව එහි සභාපති මුදිත පීරිස් ප්‍රකාශ කළා. රුපියල් 200-304 මුදලකින් ලිට්‍රෝ ගෘහස්ත ගෑස් මිල අඩු කිරීමට ඒ අනුව නියමිතයි. මේ අතර දැඩි ලෙස පාඩු ලබන බව කියන කණිජ තෙල් සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවකීන්ට බෝනස් ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එම ආයතන ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න කර තිබෙනවා. ලංකා කණිජ තෙල් නීතිගත සංස්ථාව සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවකයන් වෙත වරප්‍රසාද දීමනා ගැවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම ආයතන ප්‍රධානීන්ගෙන් කරුණු විමසා තිබෙනවා. කණිජ තෙල් නීතිගත සංස්ථාව සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම පාඩු ලබන ආයතන අතර පවතිනවා. මේ වන විට එම ආයතන ප්‍රතිව්‍යුහ ගත කිරීමටත් අවධානය යොමු කර තිබෙනවා. එවැනි තත්ත්වයක් තුළ සේවකයන් වෙත දීමනා ලබා දීම දැඩි ලෙස ප්‍රශ්න කිරීමට ලක් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පොදු ජන ප්‍රගතිශීලී සේවක සංගමය මෙලෙස අදහස් පළ කළා. මේ මොහොත වෙනකන්වත් මහා භාණ්ඩාගාරයෙන් වාර්ෂික පාරිතෝෂික දීමනාව එක ගෙවන්න එපයි කියලා කිසිම චක්‍රලේඛනයක් නිකුත් කළා නැහැ. අපි වගකීමෙන් යුක්තව කියන්නේ. මාධ්‍යයෙන් ප්‍රකාශ කරා රුපියල් කෝටි 120ක් මේකට වියදම් කරා කියලා. අපි බොහොම වගකීමෙන් යුක්තව කියනවා සම්පූර්ණයෙන් වැරදි ඒ තොරතුරු. ඉච්චර මුදලක් ලංකා කණිජ තෙල් නීතිගත සංස්ථාවේ වාර්ෂික පාරිතෝෂික දීමනාව වෙනුවෙන් වියදම් කරේ නැහැයි කියන කාරණාව බොහොම පැහැදිලිව මතක් කරනවා. වාර්ෂික පාරිතෝෂික දීමනාව සංස්ථාවේ දෛනික ආදායමේ 20%ක දායකත්වයක් තමයි තියෙන්නේ. මාසිකියක බෝනස් එකද ලැබුණේ? වාර්ෂික පාරිතෝෂික දීමනාව කියන්නේ වැටුප් දෙකක්. අවුරුද්දට එක මාසක වැටුප් දෙකක්. මේ තියෙන අවම වැටුප රුපියල් 52000යි. පිරිපාදු වහලා තියෙද්දි අතිකාල ගත්ත කට්ටිය ඉන්නවනේ. වහලා තිබ්බයි කියලා තෙල් පිරිපාදුවේ සේවකයන්ට ගෙදර ඉන්න කියලා නෑනේ. ශ්‍රේෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු ගිණුම් සඳහා ලැබෙන පොලිය රුපියල් ලක්ෂයකට වඩා අඩු නම් එම ගිණුම් සඳහා 5% රඳවා තබා ගැනීමේ බද්ද ඉවත් කර තිබෙනවා. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබා දෙන සුවිශේෂී සහනයක් හැටියට මාසික තැන්පත් සඳහා ලැබෙන පොලි ආදායම 1,00,000ට වඩා අඩු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලි ආදායමේ රඳවා ගැනීමේ බද්දක් තබා නොගැනීමට වහාම කටයුතු කිරීමට අප තීරණය කළා. ජනතාව ආදායම් බදු ගෙවනවා නම් මැති ඇමතිවරුන් වශයෙන් තමන්ද ආදායම් බදු ගෙවීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී SM චන්ද්‍රසේන පවසනවා. බදු ගෙවනවද ඔබතුමා? බදු ගෙවන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා. බදු ගෙවිය යුතුයි. ජනතාව කියනවා අපි කොහොමද නොගෙව ඉන්නේ? ඔය හරි මග ඇරලා තියෙනවා නම් අපි බදු දාලා හසු කිරීම ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යෝගකීම යුතුකම. අපි බදු නොගෙවනවා නම් ඒක ලොකු අසාධාරණයක්. වැටුප වෙන්න පුළුවන්, දීමනා වෙන්න පුළුවන්. කොහොම එකතු කරලා ඒකෙන් අපි බදු අය කළ යුතුයි. දීමනා ටිකයි වැටුපයි ඔක්කොම එකතු කරලා ගත්තොත් කීයක් විතර වෙයිද? පයිසෙ ලක්ෂ 3ක් 3.5ක් විතර දෙනවා. මේ අතර ලිට්‍රෝ කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩර් එක මිල හෙට සිට පහළ දැමීමට තීරණය කර තිබෙනවා. අනුව ගෘහස්ත ගෑස් සිලින්ඩර් එක මිල රුපියල් 200-304 මිලකින් අඩුවන ඇති බවයි ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා ප්‍රකාශ කර තිබෙන්නේ. බොරු කයිවාරු නැතුව විපක්ෂයේ සිට වැඩ කර පෙන්වන ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විපක්ෂයේ කණ්ඩායම් වලට අභියෝග කරනවා. ඒ හෝමාගම ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමි. සමහර පක්ෂවලට සජිත් බීතිකාව ඇති වෙලා. ඒ මොකද අපේ මේ සංවර්ධන වැඩසටහන හරහා ඔය විවිධ දේශපාලන පක්ෂවල පැටිකිරිය හෙලිදරව් වෙලා. දැන් මම පහුගිය දවසක දරුවෝ 4000ක් අධ්‍යාපනය ලබන තවුත් ඒකම විද්‍යාලයට මම බස් රථයක් පරිත්‍යාග කරා. පරිත්‍යාග කරා විතරයි ඒක රිදුන සමහරෙකුට ආදි ශිෂ්‍යෝ කීප දෙනෙකුට. අපේ රටේ 43,00,000 දූ දරුවන් කැට හොල්ලන දරු පරම්පරා බවට පත් කරන්නට විමුරුපත් සකස් කරන ඔය VIP සමාජවාදියෝ කීප දෙනෙකුට රිදිලා රැස්වීමකුත් කනවල කියනවා. ඔය සජිත් ප්‍රේමදාස බස් රථ දුන්නට
අපි ආව කොහොම හරි පරද්දනවයි කියලා. පෙනුම විතරක් කතාව විතරක් හරියන්නේ නැහැ නේ. අපි වැඩ පෙන්වන්න ඕනේ නේ. ඔබතුමාලා හිතනවද උතුරු කොරියාවත් එක්ක සම්බන්ධකම් තිබ්බයි කියලා. කියුබාවත් එක්ක සම්බන්ධකම් තිබ්බයි කියලා. මේ රටේ බංකොලොත් භාවෙන් ගොඩ එන්නට ඒ අය සල්ලි දෙනවයි කියලා. කිසිම කෙනෙකුට කිසිම අයිතියක් නැහැ මේ බස් රථ පරිත්‍යාග කරන එක විවේචනය කරන්න. ඇයි? මම මේක රජයේ ප්‍රතිපාදන වලින් නෙවෙයිනේ කරන්නේ. අපේ කතාව වගේම අපි වැඩ පෙන්වනවා. ඒ නිසා මම අද අභියෝගයක් කරනවා. ඔය කයිවාරු ගහන VVIP VVIP කියන්නේ very very important people. VVIP සමාජවාදීන්ට කියනවා මම බොරු කයිවාරුව පැත්තක දමලා පුළුවන් නම් සජිත් ප්‍රේමදාස එක්ක හරි හරියට සංවර්ධනය කරන්න යන තරගයකට මොන මයිල් ගහක් තරම්වත් සේවයක් කරන්න හැකියාවක් නැහැ. දශක ගණනාවක් පුරා එකම පිරිසක් මේ රට එකම මාවතක රැගෙන යාම වත්මන් අර්බුදවලට හේතු වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඒ එම පක්ෂයේ කලාවැව ආසන සමුළුව අමතමින් ජාතික ඇඳුම ඇඳගෙන ඉන්න පුළුවන්, ඩ්‍රයිවර් මහත්තෙක් වගේ ඉන්න පුළුවන්, ටයිකෝඩ් දාගෙන ඉන්න පුළුවන්. ඔය මොන වේශයෙන් ආවා? ඔය අවුරුදු 74 ගමන් කරමින් තිබුණු විනාශකාරී මාවතේ ඒජන්තයෙ මොන වේශයෙන් දාවේ නැත්තේ අපිට? විවිධ වේශයෙන් ආවා. පසු ගණන් අගපාගේදී ආවා, දුප්පතාගේ හිතවතා කියලා. 94 ආවා විහාර මහදේවි ලෙස. 2005 ආවා දුටුගැමුණු වේස. ගිරවාපත් වී පුදුම වෙල්ලිපනල්ලේ ඇවිදින, වෙල්ලුලන් වදින, උතුරාන් තලප ගිලින මතකද? 2015 ආවා පොළොන්නරුවේ ගැමිය ලෙස. දියණිය පොතක් ලියලා කිව්වා මහ පොළොවේ මතු මිනිසා අපිට වෛර කාලට වත්තපල්ලේ මතු වෙනවා. කිවිරද්ද ඊටවසේ මොකද වැඩ කරන විරුවා? විරුවා පට්ටම් ගහලා ගෙදර ගියා. දැන් වෙලා තියෙන ආසියාවේ ලොකු මොලේ ඇවිල්ලා තියෙනවා කියනවා. විවිධ ආකාරයේ විවිධ වේශන රූපණින්ගෙන තව කාලෙකින් බස් ඩ්‍රයිවර් ලෙස ඉන්න පුළුවන්. ඉන්න පුළුවන්. ඔය අලුත් දේවල් නෙවෙයි. හැබැයි කවර වේශයෙන් ආවා දශක ගණනාවක් මේ එකම භාවත ගමන් කරමින් තිබුණු කණ්ඩායමක් ආවේ. එකම ආර්ථික ප්‍රතිපත්ති, එකම දේශපාලන සංස්කෘතිය, එකම ආකාරයේ හොරකම, එකම ආකාරයේ නාස්තිය, එකම ආකාරයේ රට විනාශ කිරීම. ඔන්න තියෙන තෝරගන්න පාර. අනිත් පාර දුෂ්කරයි. අමාරුයි මේක. ඒ වැටිලා තියෙන රටක් ගොඩනැගීමේ පාර, මාංශ වෙන්න ඕන පාර, අන්නේ පාර තමයි ජාතික ජන බලවේගය නියෝජනය කරන පාර. කුරුණෑගල ප්‍රදේශයේ සිදු කෙරෙමින් ඇති ඉදිකිරීමක් පිළිබඳව සහ බුදුදහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් මල්ලුදාස්ගිරි මහනාහිමිවරුන් ජනාධිපතිවරයාව දැනුවත් කර තිබෙනවා. ඒ ලිපියක් යොමු කරමින් මල්ලතු මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමිපාණන් සහ අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාකුඩ ශ්‍රී ඥානරත්න හිමිපාණන් මෙම ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත යොමු කර තිබෙනවා. කුරුණෑගල වදාකඩ පාර පොතු හැර යන ස්ථානයේ ජානක සේනාධිපති නැමැත්තකු විසින් ව්‍යාජ දළදා මාලිගාවක් නිර්මාණය කර ඉදි කරමින් පවතින බවට තොරතුරු ලැබී ඇති බවයි මහනාහිමිවරුන් පවසන්නේ. මේ වන විටත් දේශීය සහ විදේශීය ගිහි පැවිදි බොහෝ දෙනා මෙම මිත්‍යාවට රැවටී මිල මුදල් රත්රන් ආදිය පරිත්‍යාග කරන බවටද කරුණු අනාවරණය වෙමින් පවතින බව උන්වහන්සේලා ප්‍රකාශ කරනවා. එසේම බෞද්ධ ජනතාවගේ සිත් පෑරෙන ආකාරයෙන් සේපාල අමරසිංහ නැමැත්තෙකු බුදුදහමට හා ශ්‍රී දළදා වහන්සේට අපහාස වන ආකාරයේ ප්‍රකාශයන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර ඇති බවක් දක්නට ලැබෙන බවද උන්වහන්සේලා මෙම ලිපියේ දක්වා තිබෙනවා. මෙසේ බුදුදහමට හා ශාසනික චිර පැවැත්මට හානි කරවන අයුරින් සහ දළදා ඉතිහාසය විකෘති වන ආකාරයෙන් ව්‍යාජ දළදා මාලිගා නිර්මාණය කරමින් මිත්‍යා මත ඉස්මතු කොට දැක්වීම හා බුදුදහම කෙරෙහි අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීම සමස්ත ලෝකවාසී බෞද්ධයන්ගේ පූජනීයත්වයට හා වන්දනීයත්වයට පාත්‍රව පවත්නා සෙංකඩගල ශ්‍රී දළදා මාලිගාවේ පරම පූජනීයත්වයට හානිකර ක්‍රියාදාමයක් බවයි මහනාහිමිවරුන් ප්‍රකාශ කරන්නේ. මේ බුදුදහමට අපහාසයක් ගෙන දෙන්නක් බවට කාටත් වැටහෙනු නොඅනුමානය. මෙබඳු අබෞද්ධ මිත්‍යා මත පතුරවමින් ඇතැම් මිත්‍යා මතධාරීන් විසින් සිදුකරන ලබන බෞද්ධ විරෝධී ක්‍රියා පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කොට ඇති පරිදි බුදුදහම ආරක්ෂා කොට පෝෂණය කිරීමේ කාර්යයට බැඳී සිටින රජය විසින් වහා කරුණු පරීක්ෂා කොට ආරම්භයේදීම ඒවා වැළැක්වීමට කටයුතු කිරීම බුදුදහමේ චිරස්ථිතිය සහ අභිවර්ධනය පිණිස හේතුවන බවද මල්ලතු හා අස්ගිරි මහනාහිමිවරුන් පවසනවා. මෙම තත්ත්වයේ ජනාධිපතිවරයාගේ සුවිශේෂී අවධානයකට යොමු කරන බවත් මේ සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගැනීම සුදුසු බවත් දැඩි කරුණාවෙන් යුතුව සිහිපත් කරන බවයි මල්නතුහා අස්ගිරි මහනාහිමිවරුන් පවසන්නේ. මේ අතර කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ වැඩවසන කොටහේනේ නාරද හිමිපාණන් සහ බෞද්ධ මහා සම්මේලනයේ විසින් සිවිල් සංවිධාන කිහිපයක් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල අමරසිංහ නැමැත්තාට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ පොලිස් මූලස්ථානයේ වෙතයි.
මේ ආකාරයේ පැමිණිල්ලක් කිරීමේ මූලික හේතුව තමයි මේ වන විට මේ රට තුළ විශාල ලෙස ලෞතර බුදුරජාණන් වහන්සේට ධර්මයට සහ මහා සංඝයාට අපහාස කිරීමේ නිඳා කිරීමේ වැඩපිළිවෙලක් දියත් වෙමින් පවතින. එහි ආසන්නතම කාරණාව තමයි දළදා වහන්සේට අපහාස කිරීම. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ජීවමාන සංකේතය වෙච්ච දළදා වහන්සේට අපහාස කරමින් මේ කාලවකවානුව තුළ YouTube සහ සමාජ ජාලා වෙබ් අඩවි තුලින් විශාල අපහාසයක් සිද්ධ කෙරෙනවා. විශේෂයෙන්ම සමස්ත බෞද්ධ ජාවට එල්ල කරන මරුපහරක් ලෙස අපිට මේක දකින්න පුළුවන්. ඊට විරුද්ධව නීති ක්‍රියාව පටන් ගන්න ඒ නෛතික වශයෙන් ඔවුන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න කියන දේ තමයි අද අපි විශේෂයෙන්ම පැමිණිල්ලක් විදියට ඉදිරිපත් කරලා පොලිස්පතිතුමන්ට මේ පිළිබඳව අපි දැනුම් දෙන්න ආවේ. පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඕනම අදහසක් පළ කරන්න පුළුවන් කියලා හිතනවා නම් එය වැරදි බව යුක්තිගරුක ජන සමාජයක් උදෙසා ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු නීතිශ විජිත කුමාර පවසනවා. එය අද මාධ්‍ය හමුවක් කැඳවුමේ. පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විතරයි ඕනම අදහසක් ප්‍රකාශ කරන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක වැරදි අදහස. ආණ්ඩුක වාස්තාවේ 14 වන වගන්තියේ සෑම පුරවැසියෙකුටම වාස්ත්‍රීය නිදහසට සහ ප්‍රකාශනයේ ඇතුළු අදහස් ප්‍රකාශ කිරීමේ අදහසට හිමිකම් ලබා දීලා තියෙනවා. නොවැම්බර් 24 වෙනිදා 25 වෙනිදා 27 වෙනිදා දින යන දිනවල සියත රූපවාහිනියේ විකාශනය වුණු ටෙලිවෙකි තුනක් පදනම් කරගෙන පාර්ලිමේන්තු තේරීම්කාර සභාවක් සියතර යෝජනා කරලා තේරීම්කාර සභා කමිටුවට ගෙන ඒමට ආණ්ඩුව උත්සාහ දරනවා. මේක අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ප්‍රකාශනයේ අයිතියේ යටපත් කිරීමක්. ඒ වගේම මාධ්‍ය මර්ධනයේ එක් පැතිකඩ. ඒ නිසා ස්වාධීන මාධ්‍ය මෙහෙවරක යෙදී සිටින සියත මාධ්‍යයේ ප්‍රකාශනයේ අයිතිය තහවුරු කරන ලෙසත් මාධ්‍ය මර්ධනයට හකුලා ගැනීම ස්වාධීන මාධ්‍යයක් ලෙස කටයුතු කරන එම මාධ්‍යයට ඉඩ ලබා දෙන ලෙසත් අපි ආණ්ඩුවෙන් බොහොම ඕනෑකමින් ඉල්ලා සිටිනවා. මෙවර විට කොවිඩ් බිහිතිය යලිත් ලෝ පුරා පැතිර යමින් තිබෙනවා. එහි අවදානමින් ගැලවෙන්නට අපිටත් හැකියාවක් නැහැ. කොවිඩ් නව අණු ප්‍රභේද කිහිපයක් චීනයේ ජපානය වැනි රටවලින් මේ වන විට වාර්තා වෙමින් තිබෙනවා. මෙම කොවිඩ් අනුප්‍රභේද ශ්‍රී ලංකාවට ඇතුළු වීමේ අවධානමක් පවතින බැවින් බූස්ටර් එන්නත ලබා ගැනීම අත්‍යවශ්‍ය බවයි විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ ප්‍රකාශ කළේ. ඔමික්‍රෝන් ප්‍රභේදයේ නොයෙකුත් අණු ප්‍රභේද යම් යම් කාලවල මතුවීමක් තියෙනවා. ඒතර මේ BF7 කියන්නේ මෑතකදී චීනයෙන් වැඩිපුරම වාර්තා වෙනවයි කියන එක ඔමික්‍රෝන් වලම අණු ප්‍රභේදයක්. අපි කැමති වුණත් නැති වුණත් අපිට කොවිඩ් එක්ක තව වසර කීපයක් ජීවත් වෙන්න වෙනවා. අවදානම එහෙම්මම තියෙනවා. සම්ප්‍රේෂණය වැඩිපුර සිද්ධ වෙන ඕනෑම අවස්ථාවක මේ වෛරස් වල හැකියාව තියෙන ජාන විකෘතිතාවයන් තුලින් අලුත් විකෘති ඇති කරගන්න. පැතිරීමක් ලෝකෙ කිසිම රටකට සම්පූර්ණ තමුන්ගේ රටට වෛරස් ගේන එක 100%ක් නවත්තීමේ හැකියාවක් නැහැ. කරන්න පුළුවන් හොඳම සාධක නියතත්වයේ තමයි අපේ ප්‍රතිශක්තිකරණ මට්ටම ප්‍රශස්ත මට්ටමක රටේ තියා ගැනීම. එහෙම තියාගත්තොත් මොන ප්‍රභේදයක් ආවත් මොන අණු ප්‍රභේදයක් ආවත් අපේ රට තුළ මේකේ පැතිරීම අපට සීමා කරන්න පුළුවන්. දැන් එන්නත්කරණය කරලා අපි දන්නා කාලයත් එක්ක ශරීරයේ තියෙන ප්‍රතිශක්ති මට්ටම සාපේක්ෂ අඩුවීමක් සිද්ධ වෙනවා. ඉදිරියේදී කොයිත් තත්ත්වේ වැඩි වුණොත් අණු ප්‍රභේද ආවොත් මේ වර්ධක මාත්‍රාව ලබා නොගත් අය වැඩි අවධානමකට ලක් වෙනවා. සිත වැඩි වර්ධක මාත්‍රාව ලබා නොගත් සෑම කෙනෙක්ම හැකි ඉක්මනට වර්ධක මාත්‍රාව ලබා ගන්න. ඕනෑම කෙනෙකුට වර්ධක මාත්‍රාව සයිනෝෆාම් එන්නතෙන් ලබා ගන්න පුළුවන්. එම පොතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශයෙන්. යලිත් අප හමුවන්නේ හෙට උදෑසන 6ට උදෑසන ප්‍රවෘත්ති සමගින්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.